මේ වැරදුණයි දන්නවද? අපි තේරුවේ රට හදන්න පුළුවන් ඒ උන් නෙවෙයි රට කාබාස්නිය කරන්න ඕනේ උන්ට තමයි ඡන්දෙ දුන්නේ. එතකොට සමහර එක තාත්තා කෙනෙක් මට කිව්වා පුත කතාව නම් මං අහන් ඉන්නකොට හිත යනවා ඒ උනාට මං අපි කැරුවත් කොළනේ. තාම ටිකක් ඉන්න ගොඩක් නෑද නේ? අඩු වෙලා තියෙනවා. සමහර කෙනා කැපුවක් නිල් නැ කියනවා. ජෙරි විකාරේ කිටියොත් කියනවා අපි කැපුවක් රතු කියනවා. අපි තුංගොල්ලම කපන් දෙන්නේ මොකක්? වලක්. අපි වලේ උන් ගොඩ නැද්ද බොරුද? දැන් UMP ශ්‍රී ලංකා කියලා දෙකක් තිබ්බට දමේ දෙගොල්ලක් හිටියට ওই නායකෝ එක ගොල්ලක් නෙවෙයිද? එකක්. දැන් වීජම ලොකු බණ්ඩාර කපන කපන කොට කොළද නිලුත් උනාද නැද්ද? නිල් උනානේ. නැත්ද මං අහන්නේ 37 නායකයා කපනකොට දිගටම කොළද මේක අනිල්ුනේ නැද්ද කටුස්සා වාගේ උනානේ දැන් සොයිසයි ඉති අපේ මහැමති උග්‍ර ශ්‍රී ලංකා නිදහස් පාර්ශ්වය යන්නේ කපන කපනකොට දැන් නිල්ද දැන් කොළ නෙවෙයිද දැන් කොළනේ අර ගම්පහයි ඉල්ලන්නේ කොළ පාටෙන් ඉල්ලන කොළ දැන් රණිලා කපනකොට කොළමද දැන් රාජපක්ෂලත් එක්ක නිල් වෙලා නැද්ද අපි නිල් වෙලා ඉන්නේ නෑ මං අහන්නේ දැන් මේ පොහොට්ටුව කියන්නේ සුපිරිදුණු පක්ෂයක්ද දැන් පොහොට්ටුව ගැන මොකද වෙන්නේ මාට් වෙලා නැද්ද රටකම දැන් පොහොට්ටුව පුට්ටු වෙලා කියලා එමන් අහන් ඔය පුට්ටු වෙලා ඉන්නේ අනිත් එක්ක ඇද රණිලත් එක්ක සෙට් වෙලා නී දැන් මේ ළඟදි මං දැක්කා නාමල් රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවට ගෙනල්ලා YouTube එකක් YouTube එකෙන් දැන් මාධ්‍යෙන් අහන ප්‍රශ්නයක් නාමල්ගේ ඊළඟ ජනාධිපති කමිට සුදුසෝ සජිත් ප්‍රේමදාසද අනුර කුමාර් දිසානායකද කියලා ප්‍රශ්නයක් ඇහුවා ඔවා ප්‍රධාන මාධ්‍ය යන්නේ ඔය සමාජ මාධ්‍ය තියෙන්නේ බලපු කෙනෙක් කැමින්නවද නාමල් මොකක් කවුද සුදුසු කිව්වේ නාමල් කවුරු කියලාද කිව්වේ සජිත් ප්‍රේමදාස හොඳයි ඒ කියන්නේ ඊළඟ සැරේට ගන්නෙ එයා යටින් සපෝට් එක දැන් රාජපක්ෂලා සජිත පුම්බනවා ඇයි දැන් අපට එන එක වළක්වන්න සජියා පැත්තටවත් හරව ගත්තනම් හොරකම් ෂේප් කරගන්න බැරිද පුළුවා සජිත්ගේ සහෝදරිගේ හොර 5000 ගොල්ලත් එක්ක අහුවෙච්ච වෙලාවේ රාජපක්ෂලා ෂේප් කරාද නැද්ද ෂේප් කරා අර සංස්කෘතික අරමුදලේ හොරකම් වයිචා මොන හරි ෆයිල් එකකට ගැහුවේ නැද්ද ගැව්වා ඔක්කොම යට ගහගෙන ඉඳපල්ලා ඔක්කොම හංගගෙන ඉඳපල්ලා එච්චර කල් යන්නේ නැහැ ජාතික ජන බලවේග ආණ්ඩුවක් ආපු ගමන් සියල්ලකම නීතිය ක්‍රියාත්මක කරන ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා මේ ඔබෙන් හොරකම් කරපු සතයක් සතයක් නැර ඒක තියෙන්නේ උගණ්ඩාවේ වෙන්න පුළුවන් ඒක තියෙන්නේ සීසයක් හොර වෙන්න පුළුවන් ඒක තියෙන්නේ පැන්ඩෝරා පේපර් රස්සේ හංගලා වෙන්න පුළුවන් කොතන තිබ්බත් අනිවාර්යයෙන්ම සතයක් නැර මහ බැංකුවට ගේනවා ගේනවා ගේනවාම තමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරියා සල්ලි විතරක් ගෙනල්ලා නවත්තන්නේ නැහැ උඹලා මේ රටේ මේව හොරකම් කරලා අපේ මිනිස්සු පොඩින් වල බැරුවා අපේ මිනිස්සු වගා කරගන්න තිබේ වල නැති කරා ලෙඩ්ඩු බෙහෙත් නැතුව බැරුවා ව්‍යාපාරිකව වැට්ටුවා කර්මාන්තකාරව වැට්ටුවා ඒකට මේ තොපේ හොරකම බලපෑවා ඒ හොරකමට දඬුවම කුත් තියෙනවා අනිවේ අනිවාර්යෙන්ම මුන් සිරගත කරලා දෙන්න ඕන දඬුවම් ටික දෙනවා දෙනවා දෙනවාමයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරයෝ මොකද අපි නැත්තම් මොක ආණ්ඩු කරත් මේක හදන්න නම් මකල හරි මේ රට හදන්න ඕනේ අපේ එක කොර හොරකමක් කරත් ඒකටත් ඕකම තමයි උන්ටත් එකයි එක නීතියක් එක රටක් හොඳද නරකද හොඳයි නැතුව මේ රට හදන්න පුළුවන් කමක් නැහැ එදා සජියාගේ එන්න මුන් කැමති ඇයි සජියාගේ මුන් වහනෝ සජියාවත් මුන්ගේ කවහා එතකොට අපිට වල කැපෙන එහෙම බෑනේ ওই දෙකම වලේ දාන්න ඕන කාලෙෙදී එදා දැන් මේ කැපුවත් නිල් කැපුවත් කොළ කැපුවත් රතු පැත්තක දාන්න දැන් මේක ජාතික යුතුයකම රටට වල කැපිලා තියෙන්නේ දරුවන් අනාගතේ නැති වෙලා තියෙන්නේ එතම පාදල දේශපාලන ක්‍රමය අවුරුදු 75ක් ගියා නිල්කොල කියලා බොරුවට බෙන්නගෙන ඔන්න ඔය පක්ෂ මාරු කිරීම නවත්තලා අලුත් දේශපාලන පාරකට යන්න. දැන් අපි ඔබට ආරාධනා කරනවා අපේ බේත් ටිකක් තියලා බොන්න එන්න කියලා. ජාතික ජනබල වේගයේ වට්ටෝරුවට රට බාර දෙන්න කියලා. මේ බේත් දීවෝ සුවර ලෙඩා ගොඩ කරනවා. ලෙඩා ගොඩ දාන්න පුළුවන්. අවුරුදු 5ක් දීලා බලන්නකෝ. දැන් මට මේ ළඟදී නෝනා කෙනෙක් කතා කරලා බදුල්ලේ කියනවා ගෙදර ඡන්ද පහක් තියෙනවා ඔබතුමාලට දෙන්න තීන්දුව කරා කිව්වා මං කව බොහොම සන්තෝසයි මෙච්චර කාලයක් ඔහාට දුන්නේ කියලා එතකොට මේ නෝනා කියනවා අර ඔබතුමා කියන්නේ කැපුවක් නී කියලා අපි ඒ පැත්තේ කිව්වා මං කිව්වා කමක් නැහැ දැන් ඉතින් අපි විශ්වාස කරලා දෙනවනේ සතුටු කිව්වා එතකොට නෝනා කියනවා විශ්වාසකුත් නැල්ලු දෙනවා මං අව විශ්වාස නැත්තම් අපිට දෙන්නේ ඇයිද කියලා ඊළඟ එයා කියනවා බයකුත් නැල්ලු මං කව දැන් නම් තේරෙන්න බෑ විශ්වාසත් නැති හින්දා දෙනවලු බයත් නැති හින්දා දෙනවලු මං ඔ මොකද්ද බය නැහැ කියන්නේ
Saudara-saudari, saya kak sangka waktu yang depan, mereka pada boleh ganda puluh.